ඔබගේ ආධ්‍යාත්මික ගමන දෙව වචනය දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමිවීම් ප්‍රතික්ෂේපවීම් තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත් ශුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් ශුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදගෙන අතර තින් වෙනදා වගේ මම දන්නවා අද දවසේ ඔබ විවිධ අභියෝග තුල විවිධ කාරණා තුලද දවස නිම කළ දේව අභිමුඛයේ මෙලෙස සිටින බව තුන් වහන්සේ යහපත් වහන්සේ සෑම දවසකම ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ උන් වහන්සේ තින් වෙනදා වගේ මද දවසේත් මම යාශනායිල්ලේ මුදේසා යාශනා කරන්නට ප්‍රථම දෙවනස්සගේ වචනේ යම් සත්‍යතාවයක් අපි බලලා අපේ ආත්මය අපි ඇදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන අපි දෙවනස්සගේ වචනේ අපි කාරණාව දෙස අපි යාශනා කරමු. හිතවදේශ පොතේ 4 පරිච්ඡේදයේ 13 පදය ලියවිල්ල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ගුරුකම තදින් අල්ලාගෙන අත නෑර එය තබා ගනින්න මක් නිසාද එය නුඹේ ජීවනයය. ආමෙන්. මේ ස්ථානයේ කියනවා ගුරුකම තදින් අල්ලාගෙන අත නෑර එය තබා ගනින්න මක් නිසාද එය නුඹේ ජීවනයය. ගුරුකම දෙවියන් වහන්සේගේ වචනය ඔබ තදින් අල්ලගන්න. ඔබ තදින් අල්ලගෙන ඔබ ඒක තුළ ඔබගේ ජීවිතයේ ගොඩනගද්දී දෙවියන් වහන්සේ මහත් වූ පුදුම දෙහි ඔබගේ ජීවිතේ කරන්ට යනවා. ඉතින් මේ රාත්‍රිය තුල දෙවියන් වහන්සේ යම් කාරණාවකින් ඔබගේ මගේ ආත්මයට මේ රාත්‍රිය තුල කතා කරන්ට යනවා. අපි තවත් බලන්ට යනවා ගණන් කතාව පොතේ 20 පරිච්ඡේදයේ 8 පදය. අපි බලමු ලියවිල්ල තුල සඳහන් කර තිබෙන දේ. මෙලෙස සඳහන් කර තිනවා, නුඹද නුඹේ සහෝදර වූ ආරොන්ද සරයටියගෙන සභාව රැස් කර පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කතා කරපල්ලා. එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දීපන්යයි කීසේක. මේ ස්ථානය තුළ මෝසෙ සහ දෙවියන් වහන්සේ අතර වුණු යම් කතාවක් ඔබට මට මේ රාත්‍රිය තුළ එළිදරව් කරනවා. ඉතින් ඔබ දන්නවා මෝසෙස් මිස්රයේ සිට දෙවියන් වහන්සේගේ සෙනඟ ඊසායගේ ජාතිය රැගෙනදී මොවුන් අවුරුදු 40ක කාල පරිච්ඡේදයක් කාන්තාරයේ තුළ ජීවත් වෙනවා. මේ ජීවත් වෙන කාල පරිච්ඡේද විවිධ අභියෝග සහ විවිධ අවස්ථාවන් වල මොවුන් ජීවිතයේ ගෙන යමින් ඔවුන් ගමන් කරා. එක්තරා සිදුවීමක් මේ ස්ථානයේ සඳහන් කරන ඔබට මොවුන්ට එක ස්ථානක උන්ට පිපාසයි උන්ට අධික ලෙස උන්ට වතුර අවශ්‍ය තිබුණා උන්ට ජලය හිඟව තිබුණා. මේ ස්ථානය තුල සෙනග මෝසස්ට අවිල්ලා කරදර කරන්න ගත්තා අපිට දැන් බොන්ට වතුර දෙන්න කියලා. ඉතින් මෝසස් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා උන්වහන්සේගේ එළිදරව්වක්. උන්වහන්සේ කොහොමද මේ සෙනගට ඒ වතුර සපයන ක්‍රමවේදය කියලා. ඔහු දෙවියන් වහන්සේ සමග සංවාදයේ යෙදෙද්දී දෙවියන් වහන්සේ උපදේශනයක් දෙනවා මෝසෙස්ටර්. මෝසෙස්ට කියනවා ඔබ සෙනග රැස් කරලා ඔබ පර්වතයට කතා කරපන්, එවිට පර්වතයෙන් ජලය ලැබෙන්ට යනවා. ආමෙන්. හාලෙලූයා. මහා පුදුමාකාර එළිදරව්වක් මෙතනදී මෝසෙස්ට දෙවියන් වහන්සේ එළිදරව් කරනවා. මේ ස්ථානයේ කියනවා නුඹ පර්වතයට කතා කරපන්, එවිට ඒකෙන් ජලය දෙන්න යනවා. ආමෙන්. හාලෙලූයා. අද දවසේ මම දන්න ඔබ විවිධ අභියෝග තුල විවිධ කාරණා තුල යනවා. ඔබගේ ජීවිතයේ ඒ ප්‍රශ්න මහා විශාල කන්දක් ලෙස ඔබගේ ජීවිතය ඉදිරියේ තිබෙනවා මම දන්නවා.
ඒක ආර්ථිකය වෙන්න පුළුව එක රැකියාව වෙන්ඩ පුළුවන් ඒක පවුල් අසමදාන වෙන්ඩ පුළුවන් එතකොට දරුවන්ගේ එකක් එක රෝගයක් කුමන හෝ අවස්ථාව. ඒක ඔබගේ ජීවිත ඉදිරියේ මහා විශාල පර්වතයක් ලෙස අද දවසේ තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් දෙවියන් වහන්සේ ඔබට මට දෙන උපදේශය අපි දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වෙන දෙවියන්සේගේ වචනයෙන් අපි නැවත උත්පාදනය වෙලා ශුද්ධාත්මනස ඔබමා තුල සිටිමින් උන්වහන්සේගේ ආත්මික එළිදරව් ඔබට මට උන්වහන්සේ උගන්වන්නේ ඒකින් කොහොමද පිළිතුරු ලබා ගන්න කියනවා ක්‍රමවේදය උන්වහන්සේට අවශ්‍ය වෙන නිසායි. ආමෙන්. හාලෙලූයා. මේ ස්ථානයේ මෝසෙස්ට කියනවා දැන් ඔබ පර්වතයට කතා කරපන් ඒකින් ජලය ගෙන දෙන්න යනවා කියලා. එහෙනම් ඔබගේ ජීවිතයේ ඔබට එන අභියෝග ඉදිරියේ ඔබ කතා කරන්න දෙවියන් වහන්සේගේ විසඳුම ඒ ස්ථානයේ නිර්මාණය වෙන පිණිස. ආමෙන්. හාලෙලූයා. අද දවසේ ශුද්ධාත්මනස ඔබ තුල සිටින්නේ ඔබ දෙවනසගේ දරුවෙක් උන්වහන්සේගේ උරුමය උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ වරප්‍රසාද උන්වහන්සේ ඔබට දීලා ඉවරයි. ආමෙන්. ඔබ නැවත උපාදිනු දෙවනසගේ දරුවෙක්. ඒ නිසා ඔබ ඒ ස්ථානයේ සිටගෙන ඔබ දෙවියන් වහන්සේගේ කාරණාවට ඔබ ඇතුල් වෙන්න. ඔබ ජීවිතයේ අභියෝග එද්දී ඔබ තේරුම් ගන්න දෙවියන් වහන්සේ ඔබගේ පක්ෂේ. ඔබට විරුද්ධ වන්නේ කවුද? උන්වහන්සේ කියන අනුබඩ විරුද්ධ සාධන කිසි අවියක් සඵලවත් වෙන්නේ නැතිව උන්වහන්සේගේ වචනේ කතා කරලා තිනවා. එලිදර ඔබ මතක් කරන්න. උන්වහන්සේ ඔබේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දස දහසක්ද වැටෙන්නේ. නමුත් දුෂ්ට විපාකයෙන් ඔබට ලං නොවන්නේ. ඔබ අභියෝගෙදී ඔබ කතා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මේක අයිති නෑ මට කියලා. හේතුව උන්වහන්සේ කියනවා ස්වර්ගයේද පොළොවේද පොළොවෙන් යටද සියලු නාමයන් දනගස්සන ඒ නාමය ජේසුස් වහන්සේගේ නාමය. අද දවසේ ඔබට දී තිබෙන නාමයෙන් හාලෙලූයා. ඒ පර්වතේ කොයිතරම් විශාල වුණත් ඒ අභියෝගේ කොයිතරම් විශාල ඔබට අද දවසේ පෙනුණත් ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේට පුළුවන් එකතුලින් පිළිතුරක් නිර්මාණය කරන. ආමෙන්. හාලෙලූයා. ඔබ තදින් අල්ලගන්න වාතර වෙනස් කරන දෙවෙනස්ට හැකියාව තිබෙනවා. ඔබ දන්නවා ජේසුස් වහන්සේ මේ පොළොවේ සිටින කාල පරිච්ඡේදය තුල උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරලා උන්වහන්සේගේ ස්වභාවය ඔබට මත එළිදරව් කරා. ඔබ දෙවචනේ ඔබ කියවද්දී ඔබට එළිදරව් උන්වහන්සේ ඔබට දෙනවා. හාලෙලූයා. උන්වහන්සේ අවශ්‍ය කරන සියලු දේ ජේසුස්ා සියලු දේ උන්වහන්සේ වචනේ කර්ම කොටන උන්වහන්සේව ලබාගත් අද දවසේ නැවත උපාදින ඔබගේ මගේ ජීවිතයේ ඒ වචනේ ඔබට දී තිබෙනවා. ඔබ කතා කරන්න ඔබ ඒවට ප්‍රතිචාර දක්වන්න ඔබ කන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මේවා මට උරුම දේවල්. ප්‍රීතිය මගේ උරුමයක්, සතුට මගේ උරුමයක්, සමාධානය මට උරුමයක්. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ කතා කරන්න. එදා දවසේ මෝසෙස්ට උපදේශන දෙනවා දෙවියන් වහන්සේ පර්වතයට කතා කරන්න. ඒකෙන් ඔබට අවශ්‍ය කරන්නව ඒ පිළිතුර නිදහස් වෙනවා කියලා. ඔවුන්ට ද අවශ්‍ය තිබුණේ ජලය. දෙවියන් වහන්සේ එකතුලින් එන්ට දෙවියන් වහන්සේ ඉඳ හැරියා. හාලෙලූයා. මේ රාත්‍රිය තුළ ඔබ දෙවියන් වහන්සේගේ වචනේ අල්ල ගන්න. දෙවියන් වහන්සේගේ වචනේ තුළ ඔබ ජීවත් වෙන්න. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ ඔබගේ ජීවිතය ගෙන උන්වහන්සේගේ ඒ අනුග්‍රහයන් තුළ ඔබගේ ජීවිතය ඔබ ගොඩනගද්දී දෙවියන් වහන්සේ පුදුම දේ බලවත් දේ ඔබගේ ජීවිතේ කරන්ට එනවා. අපි තව වචනක් අපි බලන්ට එනවා. රෝම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය ලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මක්නිසාද ඉවසිල්ල කරන කොටගෙන ලියවිලි වලින් හටගන්න සැනසිල්ල කරන කොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස పూర్වෙහි ලියන ලද සියල්ල අපගේ ඉගෙන ගැනීම සඳහා ලියන ලද්දේ. ආමෙන්. විස්ථානයේ කියනවා මක්නිසාද ඉවසිල්ල කරන කොටගෙන ලියවිලි වලින් හටගන්න සැනසිල්ල කරන කොටගෙන ලියවිලි දෙවනස්සේ වචනය තුලින් අපි ජීවිතය හට ගන්න සැනසෙල්ල එක ඉවසිල්ලෙන් අපි බලාගට සිින්නව දෙනස්සගේ වච්චන දවල් කියෙනවා. දෙනස්සේ මස්ථාන පල්ලහට දි කතාක මස්ථාන අපි එලි දරව් කරනවා. මස්ථාන කියනවා පුර්වවි ලියන ලද සියල් අපගේ ඉගැනීම සඳහා ලියනල ධ්‍යාමයෙන් හවල්ලු ඒ අපේ ඉගැනීම සඳහා දෙනස ලියලා තියෙන මෝසෙස්ගේ ජීවිතයේ ඒ සිදුවුණු සිදුවීන් ඔබට මට උන්වහස එලිදරව් කරේ ඔබගේ මගේ ජීවිතයව සත්‍යයක් කරගන්න පිණිස, ඒවා තුළින් ඔබගේ මගේ ජීවිතයේ නැවත ගොඩනගන පිණිස. මෝසෙස් අභියෝග ඉදිරි මෝසෙස්ට කතා කරපන්. ඒක තුළින් උඹට මම පිළිතුරක් දෙන්නවා. අද දවසේ ඉදේවල ඔබට මට මේ රාත්‍රියේ මතක් කර දෙන්නේ දෙවෙනසේ. ඒක තුළින් ඔබට මට ඒ අලුත් ජීවිතයේ ඒ මඟ පෙන්වීම දෙවෙනසේ දෙමි. පුදුම දේ ඔබගේ ජීවිතේ කරන්න. හාලෙලූයා. හාලෙලූයා. අපි මොහොතක් අපි යාඥා කරමු මේ කාරණාව උදෙසා. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ අපි එළිදරව් කරගමු. උන්වහන්සේගේ සත්‍යතාවට අපේ ආත්මය අපි ඇතුල් කරගමු. ඔබ
ඔබගේ ජීවිතය යන ඔව තත්ත්වය ඔබ දන්නවා. ඔබ යන වාතාවරණ ඔබ දන්නවා ඔබගේ ජීවිතේ. ඒ ප්‍රශ්න ඔබට මහා විශාල පර්වතයක් ලෙස ඔබට පේනෙනවා ඇති. ඔබ විවිධ අභියෝග තුල යනවා මම දන්නවා. ඔබගේ පවුල තුල තිබෙන ප්‍රශ්න, එක අසමදානෙ, වියවුල්කම්, නැතින වැරදි සම්බන්ධතා, බීමත්කම්, රෝග, රැකියා, කුමන හෝ තත්ත්වයක් නිසා අද දවසේ ඔබ මනසින් වැටිලා සිටින කෙනෙක්, ඔබගේ ජීවිත ඔබ කඩාවන වැටිලා සිටින කෙනෙක්ද? ඒ ප්‍රශ්නේ විතරද ඔබට පෙනෙන්නේ? ඒ ප්‍රශ්නෙන් එහා ඔබට කිසිදයක් වෙන්නේ නැතිවෙන්ට ඒ සියල්ල වැහිලා තිබෙනවද? ඒ ප්‍රශ්නේ කර්ණ කොටගෙන, ඒ ඔබගේ පීඩාව කර්ණ කොටගෙන එතනින් එහා ඔබට කිසිදයක් වෙන්නේ නැහැ. ඔබගේ අනාගතය ඔබට පෙනෙන්නේ නැද්ද? ඔබගේ ජීවිතේන ක්‍රමවේද ඔබට පෙනෙන්නේ නැද්ද? ඔබ ජීවිතේන කුමකට කියන්නා වූ සරසම ඔබට පෙනෙන්නේ නැද්ද? මේ රාත්‍රියේ දේවනාස ඔබට කතා කරනවා. ඔබ එවැනි තත්ත්වයක් තුළ ඔබ ගමන් කරනම් දේවනාසගේ වචනයේ බලය තිබෙනවා. ඒ පර්වතය කඩන්න, ඒ පර්වතය තුලින් විසඳුමක් ගේන්න දේවනාසර හැකියාව තිබෙන හාලලුයා. ඔබ එවැනි කෙනෙක් නම් මේ රාත්‍රියේ දේවනාස ඔබට කතා කර රෙබස්සී කරුස බ්‍රාන්තු රනමාසේ ලිබ්‍රොන් තුරන මාසාගෝ ෂඩුස ප්‍රාඨාලමය උන්වහන්සේ කතා කරන මේ රාත්‍රිය ඔබට කතා කරන නාසුන දුවේ, මම ඔබ යන තත්ත්වය දන්නවා. ඔබ යන අභියෝගය, ඔබ යන වාතාවරණය මම දන්නවා. මම දෙවියන් වහන්සේ ඒ සියල්ලට ඉහලින් නුඹට පිළිතුරක් තිබෙන බව මේ රාත්‍රියේ උන්වහන්සේ කතා කරන බ්ලාසින කුතිය මම ඔබට ආදරේ. ඔබගේ සිත මම දන්නවා, ඔබගේ තත්ත්වය මම දන්නවා, ඔබගේ පීඩාව මම දන්නවා. ඔබ විශ්වාසවත් නෑ කියලා ඔබ ඔබගේ ජීවිතේ කඩාගෙන වැටෙද්දී නාස් කියනවා මම ඔබ සමග සිටිනවා. හාලෙලූයා. රාත්‍රි දිවියන වහන්සේ ඔබගේ ආත්මයට කතා කරන, ඔබගේ ගැඹුරට, ඔබගේ අභ්‍යන්තර උන්වහන්සේ ගමා කරන වහන්සේගේ ආත්මයන් වහන්සේ ශුද්ධාත්මයන් ඔබට සුති කරන, ඔබ එක්කෙනෙක් කියලා ඔබේ රාත්‍රි අත ගසනවා. ඔබ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිත ඔප්පු කරන්ට එනවා. ඒ පර්වත බිඳෙනවා ජේසුගේ නාමයෙන්. රාසේ කරුස ප්‍රාතුලි කලමය තත්ත්වම වෙනස් වෙන ජේසුස් වහන්සේගේ නාමයෙන්. සාතවගේ ජීවිතේ එන්නේ නැති කරු හැම සතුරම ජේසුස් වහන්සේගේ නාමයෙන් නැමත උන්ගේ ජීවිතේ මත නිදහස. රබසේ කරුස බ්‍රාන්තුල නමසේ ලිබ්‍රොන් තල නමය පෞල් තුල සමාදානය ඇති වෙනවා. ඒ ආර්ථික තත්ත්වය වෙනස් වෙනවා. උන්ගේ රෝග වලින් උන් පිටතට නේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ අසමදාන උන්ගේ ජීවිතෙන් ඉවත් වෙනවා. අලුත් මාවත්, අලුත් මාර්ගයන් උන්ගේ ජීවිතේ ඔබ විවෘත කරන සුසී මගේ දෙවියන් වහන්සේ. පයන්න ඒ පර්වතය අද දවසේ ඔබ බිඳලා එකතුලින් ඔබ පිළිතුරු ගේන අස්වක් මෙරාතිය උන්ට ඒ ප්‍රශ්නෙන් එහා දකින්ට ඔබ වාසේ සලස්සන ස්තුති ඔබ ජයග්‍රහණය උන්ට දී තිබෙන නිසා පියදහිල්ලෙන් අපි දකිමු. උන්වහන්සේ කියනවා ඒ සියල්ල නාසගේ වචන උන්වහන්සේ යටත් කර තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේ පමණක් ඔබ විශ්වාස කරන්නේ. මෝසෙස් සදා දෙවියන් වහන්සේ විශ්වාස කරා. උන්ට ජලේ නැහැ. උන් මැරෙන්න යන්නේ පිපාසයෙන්. නමුත් මෝසෙස් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටියා. දෙවියන් වහන්සේ ඒ පර්වත බිඳලා එක තුලින් ජලය ගෙනාවා. අද රාත්‍රියේ ඔබගේ ජීවිතයේ ඒ ප්‍රශ්නය තුලින් දෙවියන් වහන්සේ පිළිතුරු නිර්මාණය කරනවා. උන්වහන්සේ මහත් දොරටු ඔබ තුල ඇති කරන විවෘත කරමින් ඒ තුලින් ඔබව දැන් ඇතුළෙන් ගෙනියනවා. උන්වහන්සේ කියන සියලට හිලි මම සිටිනවා. බෙනැතුණු හැම දෙයක්ම මම නැවත දෙන්න යන යේසුස් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේ පොරොන් දෙනවා. හාලෙලූයා. ලිබ්‍රොන් තුරනමාසි කරබෂෝ යෝනාසේ කියනවා කිසිවෙක් විනාශ නොවන උන්වහන්සේ කැමැත්ත නොවන බව. මේ රාත්‍රියේ හැම කෙනෙකු උන්වහන්සේ එකම ලෙස ආදරය කරනවා. එකම ලෙස උන්වහන්සේ ප්‍රේම කර ස්තුති මාගේ දෙවියන් වහන්සේ. ස්තුති මාගේ තාත්තේ ඔබගේ ප්‍රේමය, ඔබගේ ආදරය නිසා ස්තුති කරනවා දෙවි පියාණන්. ස්තුති මාගේ දෙවියනස. හාලෙලූයා. 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 ස්වාමීන් අද දවස නිසා අපි ඔබට ස්තුති කරනවා තාත්තේ. ඔබගේ පුදුමාකාර නිදහස මේ රාත්‍රිය අපේ ආත්මතුළු බොන නිදහස් කරන නිසා, ඔබගේ පුදුමාකාර ප්‍රේමය අපේ ජීවිතේල ඉදරව් කරන නිසා ස්තුති පියාණන්. අද දවසේ අපේ ප්‍රීතියෙන් ජීවිතේ අපි අලුත් පිටුවකට අපි ඇතුළු වෙන්න යනවා. අපි අලුත් පඩියක් අපි ජීවිතේ තියන්න යනවා ස්වාමීනි. මගේ දෙවෙනස්සේ දමෝසස් පිළිතුරු දුන් දෙවෙනස්සේ මේ රාත්‍රිය අපිට පිළිතුරු දුන් බව විශ්වාස කරන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේක මම ඔබ සමග සිටිනවා. හාලෙලූයා. බය නොවන්න මම ඔබ සමග සිටිනවා. උනාස්කර තැති නොගන්න මම ඔබ සමග සින. මම ඔබේ දෙවියන් වහන්සේ කියලා ඔබ පොරොන්දු වෙන දෙවියන් වහන්සේ. මේ රාත්‍රියේ මේ හැම ජීවිත ඔබ වහන්සේ අත්ගසින සසුදී. ඔබට ඔබ දුන් සුවේ සතුට සමාදාන ප්‍රීතිනි සසුදී. අද දවසේ සසුදී ඔ සුවෙන් සතුටෙන් ප්‍රීතියෙන් තබ ඔබ දුන්න හැම දයන් සම්සුති කරන අපයන්. හැම කෙනම ජීවිතේ මේ රාත්‍රියේ ඔබ අලුත් පිටුවක් අලුත් දොරක් විවෘත කළා. වහන්සේගේ ප්‍රේමයෙන් ඔවුන්ව ස්වාමීන් වසලා ඔවුන් ගෙන යන නිසා
මවබට සුතිවන්තෙනා චේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්.